ඉතා කෙටියෙන් මොකද මටත් අවධාරණය කරන්න තියෙන මේ මහත්වරුන් සහ ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මේ ස්වාමින් වහන්සේ වදාළ දේ පමණයි. අපි අද වෙනකොට දන්නවා අපේ හැම මේ අපේ දේශපාලන විශාරදිය බොහෝ අවස්ථාවල් වල කියලා තියෙනවා මේ රජය පත් වූ ආකාරය. මේ ජාත්‍යන්තර බලවේගයන් වල පීඩනයන් වලට යටත්ව මේ රජය පත් වූ ආකාරය පිළිබඳව. මේ ජාත්‍යන්තර බලවේගයන් අපේ වගේ කුඩා රටවල් අස්ථා අවර කරනවා බොහෝ හේතුන් මත, විශේෂයෙන්ම ඒ රටවල් වල තියෙන ස්වභාවික සම්පත් වලට සහ විශේෂයෙන්ම අපේ රටේ නම් අපේ රටේ පිහිටීම නිසා. ඊට අමතරව ඇත්තට මේ වෙලාවේ ජිනීවා ගියහම තමයි අපිටත් ඉතාමත්ම තදින් වැටහුනේ මේ දෙමළ ඩයස්පෝරාවේ තියෙන බලය කොයිතරම් දුරට මේ ජාත්‍යන්තර බලවේගයන් වලට දැනිලා තියෙනවද කියන එක. ඔවුන් ඉතාමත්ම ශක්තිමත්, බලවත්, ධනවත්, දේශපාලනීකව ඒ බලවත් රටවල් වලට දේශපාලනීකව බලපෑම් ඇති කරන්න පුළුවන් ශක්තිමත් ඩයස්පෝරාවක් බවට පත් වෙලා. මේ ළඟදී නෝර්වේ ජාතික දේශපාලඥයා අපි හැමෝටම ඉතාමත්ම හුරුබුරුදු සොල්හයිම්ගේ සම්මුඛ සාකච්ඡාවක් මම කියෙව්වා. ඒ එතුමා එම සම්මුඛ සාකච්ඡාවෙත් කියලා තියෙනවා මේ ලෝකයේ ඉන්න පිටරටවල් වල වාසය කරන ඩයස්පෝරාවන් වලින් ශක්තිමත්ම ඩයස්පෝරාව දෙමළ ඩයස්පෝරාව වශයෙන් අඳුනගෙන තියෙනවා කියලා. ඒගොල්ලොන්ගේ මේ ඉල්ලීම් වල ඒගොල්ලොන්ගේ ජාතිකත්වයේ කොයිතරම් වටිනවාද, ඒගොල්ලොන්ගේ මේ ඉල්ලීම් වල සාධාරණත්වය ගැනත් එයා ඔහු මේ සම්මුඛ සාකච්ඡාවේ කියලා තිබුණා. එරික් සොල්හයි. ඉතින් අපි ඔවුන් මේ ඉදිරිපත් කරන අභූත චෝදනා වලින් කියන්නේ මේ රට බෙදුම්වාදය කරා මේ රට දෙකට කැඩීමයි. කෙටින් කිව්වොත් මේ රට දෙකට කැඩීමයි. ඔවුන් 1900 අපේ රටේ යුද්ධයක් ඇති වෙලා තිබුණා, ත්‍රස්තවාදී තිබිච්ච කාලේ 1987 අපිට 13 සංශෝධනය ඉදිරිපත් කරේ මේ යම් කිසි විදිහකට මේ රට සංධීය කරලා මේ ප්‍රශ්නේ විසඳීමටයි කියලා තමයි ඒ වෙලාවල් වල දේශපාලඥයෝ කිව්වේ. නමුත් ඒ විදිහට මේ රටේ ප්‍රශ්නය ත්‍රස්තවාදය හෝ දෙමළ බෙදුම්වාදය විසඳුනා නම් මේ 13 සංශෝධනයෙන් අපිට ඊට පස්සේ තව අවුරුදු 25ක් යුද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි යුද්ධයක් කරලා තමයි ත්‍රස්තවාදය විනාශ කරලා මේ රට ජයග්‍රහණය ලැබුවේ. ඉතින් මේ රට ජයග්‍රහණය ලබන්න ලැබුවාට පසුවත් නැවත වතාවක් මෙහෙම ව්‍යවස්ථාවකින් අපේ රට දෙකට බෙදන්න හදනවා නම් මේ ප්‍රශ්න අපේ රටේ ඔය කියන ඊනියා දෙමළ ප්‍රශ්නය ඔය දෙමළ ජාතියන්ට තියෙනවයි කියන ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා කොහොමද අපි කියන්නේ? ඉතින් අපි මේක ඉතාමත්ම හොඳින් වටහා ගත යුතුයි. මේ අපේ රටට අලුත් ව්‍යවස්ථාවක් දාලා මේ බෙදුම්වාදය ඇති කළා, මේ රට මුලින්ම සංධීය රටක් බවට පත් කළා, ඊට පස්සේ මේ රට බෙදන එක මේ ප්‍රශ්නයක් විසඳීමක් නොව මේ ප්‍රශ්නයක් නැවත මුල පිරීමක් පමණයි කියන එක. ඉතින් මම හිතනවා මාධ්‍යවේදීන් වශයෙන් උත් ඉතාමත්ම හොඳින් මේ වටහා ගන්න, මොකද ඔබලාට තියෙන ශක්තිය, ඔබලා මේ ජනතාව තුරට ගෙනියෑමේ ශක්තිය අපිට වඩා ඔබලාට තියෙනවා. ඒක ඒක පාවිච්චි කරලා අපි තාමත්ම මේ කාරුණිකව කියනවා මේක හොඳට අධ්‍යයනය කරන්න. මොකද අපේ රටට අපේ මේ අලුතින් හදන ව්‍යවස්ථාවේ තියෙන බරපතලකම සමාජයට තවම වැටහිලා නැහැ. මේක මේ නිකම්ම නිකං රටක දේශපාලනික මුහුණුවරක් වෙනස් කිරීමක් පමණක් නොවේ. මෙය රටක් බෙදීම හරහා මේ රට නැවත යුද්ධයක් කරා යොමු කරන ගමනක් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට තමයි ශක්තිය තියෙන්නේ අපේ නියෝජිතයන්ටත්. අපිව නියෝජනය කරනවා යයි කියාගෙන පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන්ටත් මුදල් වලටවත් බලයටවත් වෙන වෙන පොඩි පොඩි දේවල් වලට මහල් වෙලා යටත් වෙලා මේ වාගේ ව්‍යවස්ථාවක් වෙනුවෙන් මේ රට බෙදන මේක විශාල කතාවක්. මම හිතන්නේ මෙතුමාලා ඒක ඉතාමත්ම හොඳින් පැහැදිලි කරා. මේ වාගේ රට බෙදන ව්‍යවස්ථාවකට යොමු වෙන්න ඉඩ දෙන්න එපා. අපිට වැඩි කල් නැහැ.
අපිට ඉතාමත්ම තදින් දැනෙනවා අපිට වැඩි කාලයක් නෑ මේ වගේ මෙහෙම මේ රට විනාශ වෙන ලේඛනගත වෙලා රට විනාශ වෙන්න වැඩි කාලයක් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලොම කියලා තියෙනවා මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි මේ ව්‍යවස්ථාවෙන් රට දෙකට කඩනවා කියලා. නමුත් එතකොට අපි අපේ දරුවන්ට ඉතුරු කරන්නේ හැමදාම යුද වදින අවාසනාවන්ත රටක්. ඒකට ඉඩ දෙන්න එපා. ඒක අපේ නියෝජිතයන්ට ඉඩ දෙන්න ඉඩ තියන්න එපා. බොහොම ස්තුතියි.